And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 7. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. සෞඛ්‍ය සේවාවට ජනපතිගෙන් සහතිකයක්. අල්ලස් පිළිබඳව චෝදනාවක් අපේ සෞඛ්‍ය සේවාවේ නැහැ. ලිස්ටර්ගේ ලෝක පූජිත සම්මානය බස්රියකින් හමුවේ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වැඩ තහනම්. රෝහලින් කෙළවර වූ බදුල්ලේ උපවාසය. ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ. රටක් අවමානයට පත් කරමින් අස්ථානගත වූ ලෙස්ට මැතිදුන්ගේ සම්මානයට උනේ මොකක්ද? දවස් තුනක් තිස්සේ මතුවෙමින් ඇවිස්සමෙන් තිබුණු ඒ ප්‍රශ්නයට හිතාගන්න බැරි උත්තරයක් හම්බුණේ අද. ඒ උත්තරය තිබුණේ කඩුවෙල කොල්ලුපිටිය 177 බස් රථයක ගමන් මළු රඳවනයක් ළඟ. මේ බස් රථය ඇතුළට මේ සම්මානයේ ගියේ කොහොමද කියන ප්‍රශ්නය තමයි දැන් මතුවෙන්නේ. හෙළේ මහා සිනමාවේදී ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් මහතා සිංහල සිනමාවේ නොමැකෙන සලකුණක් තබමින් දැයින් සමුගත්තේ පසුගිය දෙවනදායි. එතුමන් සිනමාවට කළ සේවය අගයමින් හිමි වූ අග්‍රගන්‍ය පදක්කමක්ද එදින අස්ථානගතව තිබුණේ එතුමන්ගේ අභාවයෙන් ශෝකයට පත් සහෘද හදවත් තව තවත් කම්පාවට පත් කරවමින්. මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් මහතාට පිරිනමා තිබුණේ ඉන්දියාවේ පැවති 31 අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී. සිනමාවේ උන්නතිය වෙනුවෙන් කළ සේවයේ අගයමින් පිරිනමෙන එම සම්මානය කලාකරුවෙකුට හිමිවන්නේ ජීවිතයට එක් වරක් පමණයි. පසුගියදා අස්ථානගතව තිබුණේ එම අද්විතීය පදක්කමයි. මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය විශේෂ පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කළ අතර කලාකරුවන් දිල්ලා සිටියේ එම පදක්කම කිසිවෙකු හෝ රැගෙන ගියේ නම් ඒ යළි බහර්දෙන් ලෙසයි. කඩුවෙල කොල්ලුපිටිය සුඛෝපභෝගී බස් රථයක තිබී අද එම පදක්කම සොයාගනු ලැබුවේ මේ අතරතුරයි. පොලිසිය පැවසුවේ බස් රථයේ ගමන් මළු රඳවණේ තිබී එම පදක්කම සොයාගත් බවයි. බස් රථයේ රියදුරා හා කොන්දොස්තරවරයා ඉගෙන පොලිසියට දැනුම් දී තිබුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ පරීක්ෂණවලින් පසුව එම පදක්කම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳට බහර දීමට නියමිතයි. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතිකයක් ලබා දුන්නා. ඒ පොළොන්නරුවේ පැවති උත්සවයක් අතරතුරයි. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පැවති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කළ සේවය අගයා සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරත්න මහතා විසින් ජනාධිපතිතුමන් වෙත මෙහිදී උපහාර තිලනයක්ද පිරිනමනු ලැබුවා. අපේ සෞඛ්‍ය සේවාවට හොඳ නමක් තිබෙන්න වැදගත් දෙයක් තමයි අල්ලස් පිළිබඳව චෝදනාවක් අපේ සෞඛ්‍ය සේවාවේ නැහැ. ජනතාවගේ වෛරයට, ජනතාවගේ පිළිකුලට ලක්වන ආකාරයට දේශපාලඥයා සහ රාජ්‍ය නිලධාරියා කිසිවිටකත් වැඩ නොකළ යුතුයි. සමාජය යහපත් වෙන්න සෑම විටම දූෂණයෙන් තොර රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. මේ රජයේ යටතේ සිදු ඉහළම දේවල් වලට මම තීන්දුව තීරණ අරගත්තා. මහා බැංකු පිළිබඳව, ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳව මම තව කොමිෂන් සභාවක් පත් කළා. මේ දිනවල ඒගොල්ලත් වැඩ කරගෙන යනවා. ශ්‍රී ලංකා ගුවන් සේවාවේ දූෂණ සොයන්න ජනාධිපති කොමිෂන් පත් කළා. ඒ කොමිෂමත් හෙට අනිද්දා බොහෝ වැදගත් තොරතුරු රටට හෙළි කරා. උතුරු මුහුදේ සරණ අතරේ නාවික හමුදාවට හසු වූ බෝට්ටුවේ ඇත්තටම හිටියේ කවුද? ඒ ප්‍රශ්නෙට උත්තරය අරගෙන තමයි සජිත් රණසිංහ දැන් මැදිරියට ඇවිත් තියෙන්නේ. ඔහරෙන්ද මේ තොරතුරු සියල්ලක්ම අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවටයි. ඔවුන් නිරන්තරයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා මුහුදු තීරයේ
මුර සංචාරව නිරත වෙනවා. ඒ අතරතුරේ තමයි ඔවුන් මෙම ඩිංගි බෝට්ටුව නිරීක්ෂණය කර තිබෙන්නේ. මේ දුටු විගස නාවික හමුදාව සිදු කර තිබෙන්නේ මෙම බෝට්ටුව පසුපස ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකින් ගොස් මේ පිළිබඳ විමසා බැලීමයි. එෙහිදී නාවික හමුදාව අනාවරණය කරගෙන තිබෙනවා මේ බෝට්ටුවේ පැමිණි සියලුම දෙනා අනවසර සංක්‍රමණිකයන් බව. මෙහිදී 14 දෙනෙක් නාවික හමුදාව සිය බහරයට ගත්තා. අදාළ බෝට්ටුවේ සිටියදී නාවික හමුදා බාහිරයටගෙන ඇත්තේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අනවසර සංක්‍රමණිකයින් 14 දෙනෙක්. ඔවුන් අතර කාන්තාවන් 3 දෙනෙකු සහ ළමුන් 10 දෙනෙකු වෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසුවේ ඔවුන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණිමින් සිටි පිරිසක් බවයි. මොවුන් වරින් වර ඉන්දියාවට පලා ගිය පුද්ගලයින් බවයි පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ. අත්අඩංගුවට ගන්නු පිරිස වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම් පොලිසියට බාර දුන් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. එලෙස පොලිසියට බාරදීමෙන් පසු අත්අඩංගුවට ගන්නු පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බව පොලිසිය පැවසුවා. මූලික පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අපේ රටේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා නිරන්තරයෙන්ම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. එ අතර පහුගිය වෙසක් සතියේදීත් මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒ ශ්‍රී ලංකා සුරාපදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන්. මෙවර වෙසක් පොහොයට සමගාමීව දිවයින පුරා සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලබා ඇති ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීමට විශේෂ බැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබුවේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින්. පසුගිය අප්‍රේල් 27 දින තමයි මේ වැටලීම් ආරම්භ වුණේ. මේ වැටලීම් වලින් සුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය අපරාධ වලට සම්බන්ධ පුද්ගලින් 1360 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. එලෙස අප්‍රේල් 27 වනදා සිට 30 වනදා දක්වා දින 3ක කාලය තුල සිදු කර ඇති වැටලීම් ගණන 1500කට අධිකයි. ඉන් වැටලීම් 1436ක් සාර්ථක වූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ දිනවල සිදු කළ වැටලීම් කාණ්ඩ 3කට වෙන් වෙනවා. ඒ තමයි සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ කියන කාණ්ඩ 3. සුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය අපරාධවලට එම අවස්ථාවේදී මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට හැකි වුණා. දුම්කොළ අපරාධවලට සම්බන්ධ පුද්ගලින් මෙරට නීතිය අනුව එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට නැහැ. ඒ අනුව සුරා අපරාධ තත්ත්වයට යටතේ නීති විරෝධී ලෙස මද්‍යසාර ස්ප්‍රීතු නිපදවීම 64ක්, නීති විරෝධී ලෙස මත්පැන් විකිණීමේ සිද්ධීන් 338ක් නීති රැහැනට හසු කර ගැනීමටයි හැකි වුණේ. නීති විරෝධී ලෙස සීමාව ඉක්මවා මත්පැන් ළඟ තබා ගැනීම හෝ ප්‍රවාහණය කළ සිද්ධීන් 804ක්ද වටලා තිබෙනවා. මද්‍රව්‍ය අපරාධ යටතේ නීති විරෝධී ලෙස හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධීන් 44ක් සහ නීති විරෝධී ලෙස ගංජා සන්තකයේ තබා ගැනීමේ අවස්ථා 110ක් අනාවරණය කරගෙන තිබෙනවා. එමෙන්ම දුම්කොළ අපරාධ යටතේ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම 29ක්, බදුන් නොගෙවා දුම්වැටි අලෙවි කිරීම 35ක්ද සුරාබදු නිලධාරීන් විසින් අනාවරණය කරගත්තා. මේ වැටලීම් වලින් අත්අඩංගුවටගත් පුද්ගලයින් 1360 දෙනා මේ වන විට මුදා හැර තිබෙනවා. කෙසේ නමුත් ඉදිරියේදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා. මේ දින කිහිපයේදී සිදු කළ වැටලීම් වලින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව බහරයට ගත් මත්පැන් සහ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 2 ඉක්මවනවා. සුරාබදු නිලධාරීන් 900 දෙනෙකු යොදවමින් දිවයිනේ පළාත 9 ආවරණය වන ආකාරයට මේ සියලු වැටලීම් සිදු කරනු ලැබුවේ විශේෂයෙන්ම මහජනතාව වෙතින් ලද තොරතුරු හා පැමිණිලි මත. තවත් පුවත් දකින්නට කලින් ලබන්නට සෝදානම් කෙටි විරාමයක්. මොරටුව උණුසුම් මුණියයි රෝහලෙන් කෙලවර වූ බදුල්ලේ උපවාසය. ගහට ගහක් හමුවන තැන මොරටුව. හොඳ අරටු වලින් හදන ලී වලින් මොරටු පැත්ත පිරිලා. මේ කියන්න යන්නේ මොරටු ලී ප්‍රශ්නයකට තරවටු කළ පොලිසියට පිරිසක් ඇවිත් තරවටු කළ කතාවක් ගැන. මොරටු මෝල්පේ ප්‍රදේශයේ පෞද්ගලික ලී භාණ්ඩ නිෂ්පාදන ආයතනයක යන්ත්‍ර සූත්‍රවලින් අධික ලෙස ශබ්දය පිටවන බවට ප්‍රදේශවාසීන්ගෙන් මොරටු මුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණීම ආයතනයේ තිබූ ලී ඉරණයන්ත්‍රයක් රැගෙන ගොස් තිබෙනවා. ඊට විරෝධය පළ කරමින් ආයතනයේ හිමිකරු සහ සේවකයන් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ පසුරුවේ මොරටු මුල්ල පොලිසිය ඉදිරිපිටට රැස්ව සිටියේ මේ ආකාරයෙන්. දැන් අපි හවස මේ ලීකප් කපින් දැද්දී පොලිස් ජීප් එක ඇවිල්ලා
මැසින් එකත් අරගෙන අපිටත් පොලිසියට එන්න කියලා ගියා. ඒ ඉස්සරහගේදර මිනිස්සු ඕන වෙලාවක කෝල් කරනවලු එයාට කරදරයි කියලා. අපේ ලීබාන තැන්නට ගොඩක් දුරින් තමයි ඇත්තටම එයා ඉන්නේ. අපේ මැෂින් එකෙන් යන්නේ පොඩි සද්දයක්. නමුත් පාරේ වාහන වලින් ඊට වැඩිය ලොකු සද්දයක් පිට වෙනවා. මොරටුව ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ ලී භාණ්ඩ නිෂ්පාදනය කරන ප්‍රදේශයක් ලෙසයි. ඒ නිසාම මෙම ප්‍රදේශවල බහුල වශයෙන් ලී භාණ්ඩ නිෂ්පාදනයට අදාළ යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීම නිසා පරිසරයේ දූෂණය වන ආකාරයෙන් ශබ්ද නිකුත් වන බවටයි ඇතැම් පිරිස් චෝදනා කරන්නේ. මොරටු මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ පරිසර දූෂණය වන ආකාරයෙන් අධික ශබ්ද නිකුත් කරන යන්ත්‍ර භාවිත කිරීම තහනම් කර ඇති බවයි. එම තහනම නොතකා එවැනි යන්ත්‍ර භාවිත කරන ආයතන හිමිකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් පසුව දෙපිරිසම සමාදාන වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මඩකලපු කාත්තංකුඩිය ප්‍රදේශයේ නිවසක් අසල නවතා තිබුණු යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් අද අලුයම ගිනිගෙන විනාශ වී තිබුණා. පොලිසිය සැකපල කරන්නේ කිසියම් පිරිසක් විසින් මෙම වාහන දෙකට ගිනි තබා ඇති බවයි. මෙලෙස ගිනිගෙන විනාශ වී තිබුණේ මඩකලපු කාත්තන්කුඩි ප්‍රදේශයේ ෆරිනාස් වීදී නවතා තිබූ යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක්. ප්‍රදේශවාසීන් පවසන්නේ අද අලුයම් කාලයේ මෙම ගිනි ගැනීම සිදු ඇති බවයි. මෙලෙස ගිනිගෙන විනාශ වී තිබුණේ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකුට අයත් වාහන දෙකක්. පසුව පොලිසිය පැමිණ එමසානේ පරීක්ෂණ ආරම්භ කළා. එහිදී එමසානේ තිබී පෙට්‍රල් අඩංගු කෑන් එකක්ද පොලිසිය සොයාගත්තා. පොලිසිය පැවසුවේ කිසියම් පිරිසක් විසින් මෙම වාහන දෙක ගිනි තබා ඇති බවට සැක කරන බවයි. රුපියල් ශත හමුවේ වගකීම් විරහිතව මග මරුවන් විදියට හැසිරෙන නරුම බස් රථ රියදුරන් රටට අපිට අරුමයක් නෙවෙයි. නමුත් එවැනි රියදුරන් බොහෝ විට මුළු රටටම කරුමයක්. වගකීම් විරහිතව ආවේගයෙන් මිස නිසිවේගයෙන් තොරව ධාවනය කළ බස් රථයක් නිසා දාහත් හැවිරිදි හිරිමල් තරුණයෙකුට ජීවිතය අහිමි වුණු කතාවක් මේ. තංගල්ල වීරකැටිය මාර්ගයේ දන්කැටිය පාලම අසල මෙම අනතුර සිදුව තිබුණේ අද දහවල්. වීරකැටිය දෙසට ධාවනය වූ බස් රථයක් වෙනත් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියෙක් ගැටී තිබූ බවයි අප අයිකැචර් වාර්තාකරු පැවසුවේ. යතුරුපැදිකරු එමසානේදීම මියගියා. දාහත් හැවිරිදි වූ තංගල්ල අලුත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බස් රථ රියදුරාගේ අධික වේගයේ සහ පරීක්ෂාකාරී රියධාවනයේ හේතුවෙන් මෙම අනතුර සිදු ඇති බව පොලිසිය පැවසුවා. පොලිසිය බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් අතර ඔහු හෙට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රථවාහන ධාවනයේදී වඩාත් සුපරීක්ෂාකාරී ලෙස රථවාහන ධාවනය කරනවා නම් මෙවැනි අනතුරු වලින් වටිනා ජීවිත අහිමිවීම වළක්වා ගත හැකි බවයි අප ඔබට අවධාරණය කරන්නේ. අද නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දුවක් ලබා දුන්නා. ඒ 2025 වසර වෙද්දී නිවාස ප්‍රශ්නෙන් පීඩා විඳින හැමෝටම විසඳුම් ලබා දෙනවා කියලයි. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකරුණු 64 වන හා 65 වන උදාගම්මාන දෙක ජනතා අයිතියට පත් කෙරුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රදේශයේ ඉදිකරුණු මේ ගම්මාන දෙක නම් කර තිබෙන්නේ මොහමදියා නගර හා අබුරාර නගර ලෙසයි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විත ගම්මාන දෙක ජනතා අයිතියට පත් කළ නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවාසලාභීන්ට හිමිකම් පත්‍රද ලබා දුන්නා. මේ දවස්වල මිත්‍රවරුනේ බොහෝ දෙනෙක් මගෙන් ලෑස්තිද කියලා අහනවා. අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්ද කියලා අහනවා. මම මේ හැම ප්‍රශ්නෙටම කියන්නේ මට පුළුවන්, මම ලෑස්ති, මන් ළඟ ගමනක් තිබෙනවා. හැබැයි ඔය ප්‍රශ්නේ අහන හාදේ වෙනක් දෙයක් හිතේ තියාගෙන අහන. ඒ නිසා මම පැහැදිලි කරන්න කැමතියි. මට පුළුවන් අවුවට වේලි වේලි ලැස්සට දෙමි දෙමි මම ලෑස්ති. හැබැයි මම ලෑස්ති මොකටද? නිවාස ප්‍රශ්නෙන් පීඩා විඳින මේ රටේ 125ක් පවුල් වලට ගෙවල් ටික හදලා දීලා 2025 සැමට සෙවන ලබා දෙන්නට ප්‍රේමදාසගේ පුතා ලෑස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මත් පෙති මත් කුඩු භාවිතය ඇත්තටම මානසික රෝගයක්.
පුදුමය කියන්නේ මේ වෙනකොට එවැනි අයට භාවිත කරන්න සිද්ධ වෙන්නේත් මත් කුඩු විදිහට සහ මත් ප්‍රතිවිදිහට මානසික රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ. මහියංගනේ පැත්තේ එවැනි මත් ප්‍රති ජාවාරමක ඉලක්කකරුවන් බවට පත් වෙලා තියෙන්නේ තරුණයන් සහ පාසල් සිසුන්. මහියංගනේ නගරයේ තරුණයන් සහ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් සිදු කරගෙන ගිය මහා පරිමාණ මත්පැති ජාවාරමක් අනාවරණ කර ගැනීමට මහියංගනේ පොලිසිය සමත්ව තිබෙනවා. බදුල්ලේ සිට මහියංගනේ දක්වා මත්පැති තොගයක් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් මත ඊයේ සවස මහියංගනේ පොලිසිය සිදු කළ වැටලීමකදී මෙම මත්පැති තොගය සොයා ගැනුණේ. එහිදී මත්පැති 2870ක් සමග එක්සකකරුවෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. එය මෙතෙක් මහියංගනයෙන් සොයාගත් විශාලතම මත් පෙති තොගය බවයි පොලිසිය පවසන්නේ. එම පෙති මානසික රෝගීන් වෙනුවෙන් වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබා දෙන ඖෂධයක් වන අතර සැකකරු ඒවා රුපියල් 300-400 අතර මිලකට අලවි කර ඇති බවයි මේ වන විට අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මත් පෙති ජාවාරමක් සම්බන්ධයෙන් මීට පෙරද අත්අඩංගුවට පත් වූ අයෙක්. ඊට අදාළව අධිකරණයේ නඩුවක්ද තව දුරටත් විභාග වන බවද මහියංගනේ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල දෙයන්නේවැල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර සැකකරු සහ මත් පෙති තොගය මහියංගනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය දිනක අනතුරක් හේතුවෙන් මතුගම ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා. මේ වන විට ඇගේ මරණය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු CCTV දර්ශන ඇසුරින් සිදු කළ පරීක්ෂණවලින් හෙළි කරගෙන තිබෙනවා. මාරක අනතුරක් සිදු කළ ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් මතුගම නගරයේ මෙම විරෝධතාවය පැවැත්වුණේ පසුගිය පළමුවෙනිදායි. ඒ ත්‍රිරෝද රථයකින් ඇදවැටී මියගිය කාන්තා මලසිරුරක්ද රැගෙනයි. එයනුව කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වුණා. මතුගම වෝගන් ඉහළ කොටසේ පදිංචි මෙම කාන්තාව සේවය කර තිබුණේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකයි. ඇය පසුගිය 28 සේවය නිමවා නිවසට පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකින්. දෙහිගස්මුල්ල මන්සන්දිය ප්‍රදේශයේදී ඇය ත්‍රිරෝද රථයෙන් ඉවතට පැන ඇති බවට ප්‍රදේශයේ CCTV කැමරා දර්ශන ආශ්‍රයෙන් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. එම ප්‍රදේශයේ ජනතාවගේ බලකිරීම මත අදාළ කාන්තාව ඇය පැමිණි ත්‍රිරෝද රථයේම නංවාගෙන ඇති නමුත් අතරමඟදී ඇය ඉන් ඉවතට ඇද දමා ත්‍රිරෝද රථ රියදුරු පලා ගොස් ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. සැකකාර ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ අදාළ කාන්තාව ත්‍රිරෝද රථයෙන් ඉවතට පැනීමට හේතුවක් තමන් නොදන්නා බවත් බියට පත් වූ නිසා අතරමඟ දමා ගොස් සිටි බවයි. පොලිසිය පැවසුවේ සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. කෙටි විරාමයක් ලබා ගන්නයි මේ සූදානම. මේ පාලන ක්‍රමය අතුරු සියලුම දෙනාට ඔවුන්ගේ විවේචන ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. රෝහලෙන් කෙළවර වූ බදුල්ලේ උපවාසය. වැඩි වුණු කිරිපිටි මිල ගැන මැති ඇමතිවරු කියන්නේ මොනවද? ඒ ගැන වගේම තවත් දේවල් ගැන දැනගමු කියන කතාවලින්. කියන කතා. ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරලා දැන් හොඳ ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට අපේ රට ආණ්ඩුව යොමු වෙලා තියෙනවා. ඉතින් ඒක විපක්ෂයට මං හිතන්නේ විපක්ෂයට එහෙම කියන්න වෙන ඉතින් කියන්න දෙයක්වත් නැහැනේ. එහෙමනම් මේ කිරිපිටි නැග්වීම මේ දරුවන්ට කරපු අපරාධයක්. ගෑස් එක වැඩි කරා රත්තරම් බඩුවක් ගන්න දුප්පත් මිනිහෙකුට තිබිච්ච අන්තිම අවස්ථාවට ඇනේ ගැහුවා. ඉතින් මේ අලුත් සදාචාරයක් තියෙනවා. අලුත් පාලන ක්‍රමයක් තියෙනවා. මේ පාලන ක්‍රමය අතුරු සියලුම දෙනාට ඔවුන්ගේ විවේචන ඉදිරිපත් කරන අවස්ථාව තියෙනවා. ඒක අපි දීලා තියෙනවා. හරි. අපි අතින් පයින් නෑ, කටින් විතරයි. අද වෙනකොට ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල අඩු වෙනවා. පහුගිය මාස 3ක කාලය තුල ගෑස් මෙට්‍රික් ටන් එකකට ඇමරිකානු ඩොලර් 590ක් වෙච්ච ගෑස් මිල 470 දක්වා අඩු වෙනවා. එතකොට එවැනි යුගයක කොහොමද ගෑස් මිල වැඩි වෙන්නේ?
මේ ගෑස් පිල වැඩි කරේ ඔබට තවත් බරක් එකතු කරන්න. මේ රෙදි ඇඳගෙන දන්නේ කතා කරන්න ඒගොල්ලන්ගේ ආණ්ඩුව කාලේ තිබිච්ච ගෑස් මිල තිබ්බට වැඩිය අපි එකපාර මහ විශාල ප්‍රමාණයකින් අඩු කෙරුවා. ඒ වගේම පිටි මිල අඩු කෙරුවා. විදුලි බිල අඩු කෙරුවා. ඉන්ධන මිල අඩු කෙරුවා. අවුරුදු 3ක් මේ මිල අඩු කිරීම අපි ලබා දුන්නා. දැනුමෙන් පොහොසත් වෙනකොට ගුණයෙන් පොහොසත් වන බව තමයි පිළිගැනීම. ඒත් දැනුමෙන් පොහොසත් වන සමහරු ඉක්මනින් පොහොසත් වන්නට ගිහිල්ලා වැඩ වරද්ද ගන්න අවස්ථා තියෙනවා. මොනරාගල බැංකු කොල්ලය සිද්ධ කරලා තියෙන්නේ ඉංජිනේරු උපාධියකුත් තියෙන තරුණයෙක්. පෙරේදා උදෑසන 10:30ට පමණ මොනරාගල හුලංදාව සමූපාකාර ග්‍රාමීය බැංකුව කොල්ල කෑමට පුද්ගලයෙකු උත්සාහ කර තිබෙනවා. අංකතහඩු නොමැති අතුරුපැදියකින් පැමිණ තිබූ ඔහු ගිනි අවියක් පෙන්වා බැංකු සේවකින් බිය ගැන්වූ බවයි ඔවුන් පැවසුවේ. ඇය ඇතුළට ගොන අපිට පිස්ටල් එකක් පෙන්වුවා. කවුන්ටරේ හිටපු දෙන්න කෑ ගහගෙන බිම එහෙම වාඩිුණා. ඒනට මට එහෙම ටිකක් බයක් දැනුනේ නැහැ. මම අයියෙන් කෑ ගහගෙන ෆෝන් එකත් අතට අරගෙන නැගිටිනවත් එකම දුබල යන්න ගියා. පලාගිය සකකරු අල්ලා ගැනීමට මොනරාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේයි. ඒ අනුව සැකකරු මොනරාගල ඩිපෝපාරේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගැනුණා. කොල්ලකෑම සිදු කිරීමට ගිය අවස්ථාවේ ඔහු පැළඳ සිටි මුඛ ආවරණය, හිස්වැස්ම සහ කබායක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. බැංකු සේවකින් බියවැද්දීමට යොදාගත් ගිනි අවිය ව්‍යාජ ගිනි අවියක් බවත්, එය ඇලකට විසිකර දැමූ බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම කොල්ලකෑමට ගිය බැංකුවේ තමා සමග අධ්‍යාපනය ලැබූ යෙහෙළියක් සිටි බැවින් තමා හඳුනාගනියයි බිය වූ බවද සැකකරු පොලිසියට සඳහන් කර තිබෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධියක් හැදෑරූ 24 හැවිරිදි සැකකරු අද මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. ඌව පළාතේ උපාධිද හරින් පත්වීම් ඉල්ලා පෙරේදා දිනේ උපවාසයක් ආරම්භ කරා. මේ උපවාසය අතරතුරදී එක් උපාධිධාරිණියක් රෝහල්ගත කර තිබෙනවා. ඌව පළාතේ උපාධිධාරීන් සඳහා ගුරුපත්වීම් ලබා දීමට තරඟ විභාගයක් පැවැත්වුණේ 2017 වසරේ අප්‍රේල් මාසයේදී. නමුත් එම විභාගයේ දූෂිත බව පවසමින් ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය එම වසරේදීම නඩුවක් ගොනු කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ තරඟ විභාගයේ සමත් වූ උපාධිධාරීන්ට මේ දක්වා පත්වීම් ලබා නොදීමට එරෙහිව පෙරේදා උපවාසයක් ආරම්භ කළා. ඌව පළාත් සභාව ඉදිරිපිට ආරම්භ කළ එම උපවාසය නිරත පිරිසෙන් 5 දෙනෙකු මාරාන්තික උපවාසයක නිරත වන බවයි අපවාර්තාකරු පැවසුවේ. ගුරු විභාගයේ තියපු දවසේ ඉඳලා අපි මේගොල්ලොන් කියන මේගොල්ලෝ කිසිම ක්‍රියා මාර්ගයක් ගන්න බීදි අලින්න වීණාව එනවා මොන හේතුවක් ආවත් මේ අපිට වෙලා තියෙන මේ අසාධාරණයට හරි නිශ්චිතව සාධාරණයක් වෙනකම් මෙතන මැරුණත් අද අපි මෙතන නැගිටින්නේ නැහැ කියලා කියනවා. මෙලෙස මාරාන්තික උපවාසය ආරම්භ කර උපාධිධාරිණියක් ඊයේ රාත්‍රියේ රෝගාතුර වී බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණා. විදෙස් පුවත් වෙත අවධානය යොමු කරන්නයි අපි දැන් සූදානම් වන්නේ. ලොවම කෙටියෙන් පසුගිය සතියේ සිදු වූ උතුරු හා දකුණු කොරියානු දෙරටේ සාකච්ඡාවල පළමු ප්‍රායෝගික ප්‍රතිඵලය ලෙස උතුරු කොරියාව එරට වේලාව දකුණු කොරියානු වේලාවට සමාන වන පරිදි වෙනස් කර තිබෙනවා. ඒ විනාඩි 30ක පරතරයකින් වෙනස්ව තිබූ දෙරටේ වේලාවන් ඊයේ රාත්‍රී 11:30 සිට සමාන කෙරෙමින් උතුරු කොරියානු වේලාව විනාඩි 30කින් ඉදිරියට ගෙනීමත් සමගින් මේ අතර ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීම සඳහා ඔහු දිනයක් ආසන්නයක් මේ වන විටත් තීරණය කර අවසන් බවයි. දින දෙකක් පුරා ඉන්දියාවේ ප්‍රාන්ත 5කට බලපා තිබූ දූවිලි කුණාටුව ඉදිරිපැය 24 තුළ තවත් දරුණු විය හැකි බව එරට කාලගුණංශ අනාවැකි පළ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ පැයට කිලෝමීටර් 132ක වේගයෙන් හමායන දරුණු සුළං තත්ත්වය හා අකුණු කිටීම්ද තවදුරටත් අපේක්ෂා කරන බවයි. පසුගිය දින දෙක තුල පමණක් මෙම කුණාටු තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 125 දෙනෙකු මිය ගිය අතර තවත් පුද්ගලයන් 300කට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා. රාජකාරිය, දේවකාරිය,
නමුත් ඒ දේවකාරිය පැහැර හැරි බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාට චෝදනා එල්ල වෙලා. මේ චෝදනාව හින්දාම ඔහුගේ වැඩ තහනම් කොට ඔහු දුරයෙන් නෙරපා හැරලා. අද කොළඹ සුගද්දාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තුන්වෙනි දකුණු ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට සහ නිලධාරීන්ට නේවාසික පහසුකම් ලබා දී තිබුණේ ටොරින්ටන් හි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරය තුළයි. නමුත් ඊයේ උදැසන නේවාසිකාගාරයේ විදුලිය බිඳ වැටීමෙන් පසු පස්සරු වනතෙක්ම ජල පහසුකම්ද ඇනහිටීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම නිලධාරීන්ටද ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා. මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාට සැලවීමත් සමග මෙම ගැටලු විසඳීමට අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර පසුව විදුලි ජනක යන්ත්‍රයක් මගින් විදුලිය ලබා දීමට කටයුතු කළා. කෙසේ වෙතත් අමාත්‍යවරයා පියවර ගත්තේ ශ්‍රී ලංකා කනිෂ්ඨ මල්ල ක්‍රීඩා කණ්ඩායම සහ නිලධාරීන් ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරයෙන් ඉවත් කර ඔවුනට කොළඹ හෝටලයක නේවාසික පහසුකම් ලබා දීමටයි. මේ සියලු සිදුවීම් මෙලෙසින් සිදුවද්දී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක් එම ස්ථානයට පැමිණියේ නැහැ. මෙලෙසින් වගකීම් විරහිතව ක්‍රියා කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් HMBP හේරත් මහතා එම තනතුරෙන් වහාම ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. නමුත් තවත් පුවත් රැගෙන ජලිත් එනවා ඔබ මුණගැහෙන්න. අපි රාත්‍රී 10:30ට ඔබට සුබ රාත්‍රියක්.